දෙදස් දොළහ ඕල් සිලබස් එකේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුව ඒකේ ABC කියලා කොටස් තුනක් තියෙනවා. ඒ කොටස තියෙන්නේ ඔයගොල්ලෝ දන්න ඉතාමත් සරල සිද්ධාන්ත තුනක් සාධනය. රෝම ඉලක්කම් එකෙන් ඉසෙට් සයිස් වර්ග සමාන ඉසෙට් ඩොට් ඉසෙට් බා. රෝම ඉලක්කම් දෙකෙන් ඉසෙට් බා සමාන ඉසෙට්. රෝම ඉලක්කම් තුනෙන් රියල් පාර්ට් එක ඉසෙට් ඩි කුඩා සමාන ඉසෙට් සයිස් වලට වඩා. ඉතාම සරල සිද්ධාන්ත තුනක් ඔයගොල්ලෝ නෝට් එකෙන් දන්නවා ඒක. ඊටසේ රෝම ඉලක්කම් තුන ඉවරයි එකේ. ඊටසේ යනවා B කොටසට. B කොටසේ රෝම ඉලක්කම් එක තියෙන්නේ ඒත් ඔයගොල්ලෝ දන්න මූලික සිද්ධාන්තයක් ඉසෙට් 1 ඉසෙට් 2 බා සමානයි. ඉසෙට් 1 බා වැඩි කිරීම ඉසෙට් 2 බා. රෝම ඉලක්කම් දෙකේ ඉසෙට් 1 ඉසෙට් 2 හි විශාලත්වය සමානයි. ඉසෙට් 1 විශාලත්වය වැඩි කිරීම ඉසෙට් 2 විශාලත්වය. ඒකත් බොහොම සරල සිද්ධාන්තයක්. ඊළඟට තියෙනවා ඔයගොල්ලෝ චුට්ටක් වෙනස් කරපු එක. ඉසෙට් 1 ඉසෙට් 2 ගුණිතයට වඩා අඩු හෝ සමානයි පෙන්වන්න කියලා. රියල් පාර්ට් එක ඉසෙට් 1 ඩොට් ඉසෙට් 1 ඉසෙට් 2 බාගේ. වඩා මම ඒක සාධනය විතරක් කරන්න චුට්ටක් වෙනසක් තියෙන නිසා අනිත් ඒවා වඩා ඒක. ඔගොල්ලන්ට පුළුවන් ගන්න මෙන්න එහෙම ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවකට මෙන්න මෙයා හරියනවනේ. ඒක නිසා අපිට පුළුවන් මෙන්න මේක ගන්න එකපාරම ඉසෙට් 1 ඉසෙට් 2 කියන ගුණිතයේ සංඛ්‍යා ඉසෙට් 1 ඉසෙට් 2 භාගින සංකීර්ණ සංඛ්‍යා ගුණිතයේ විශාලත්වයට වඩා කුඩා හෝ සමාන රියල් පාර්ට් ඉසෙට් 1 ගුණ කිරීම ඉසෙට් 2 භාග කියලා ඔයගලන්ට එක්වරම ගන්න පුළුවන්. මෙන්න මේකේ ඉසෙට් සඳහා ඉසෙට් 1 වැඩි කිරීම ඉසෙට් 2 භාග යදීමෙන් ඒ වගේ මෙන්න මේ පැත්ත ආපුව අපිට දෙවන කඩල යන පුළුවන් මෙන්න මේ නීතිය පාවිච්චි කරලා. එතකොට ඉසෙට් 1 වැඩි කිරීම ඉසෙට් 2 බා විශාලත්වය කුඩාව සමානයි r ඉසෙට් 1 ඉසෙට් 2 බා කියලා එනවා. ඒ වගේම ඔයගොල්ලෝ කලින් සාධනය කරපු මෙන්න මෙයා පාවිච්චි කරලා ඉසෙට් 2 බා සයිස් වෙනකොට කවුද ඉසෙට් 2 සයිස් දාන්න පුළුවන් මෙතන ඉසෙට් 1 සයිස් කිසි ගැටලුවක් නැහැ. මෙහි රියල් පාර්ට් එක ඉසෙට් 1 වැඩි කිරීම ඉසෙට් 2 බා आय नवत मैंने मे नीति पाच मे कल्याण पुल मैंने मेहम इजेड वन सेट टू विशाल कुडाव सामान आर इजेड वन इजेड टू बाखील अन्नोचराय मैंने मे के बलापुर साधने एक पोटक सत्ते मौलिक साधन वलट वडा मंग एक कर्लपेन्वा ये वग मैंने मे कथ मेक कर्ण गया पसे उगलट हंगेन नोने मेतन तीन असमानता गुडना कन्न मैंने मे संख्या दन මේ සංඛ්‍යාවක් දන හේතු දෙපැත්තේ මාපාංග තියෙන නිසා එහෙනම් කලින් කරලා තියෙන අසමානතාවල අදහස තියෙන ඕගොල්ලන්ගේ ඒක නිසා මම පටන් ගන්නවා මෙන්න මේ පැත්තෙන් මේ පැත්ත සරල කරලා එතකොට ඇත්තට මේ පැත්තේ වර්ගය තමයි ගන්නෙ මෙන්න මේ නීතියෙන් වර්ගය සරල කරලා මේක හැදීමට බලාපොරොත්තු වෙනවා රයිට් පටන් ගන්නවා මම මෙන්න මේ පැත්තේ විශාලත්වය හි වර්ගය සඳහා ප්‍රකාශන ලිවිමි එහෙනම් මෙන්න එහෙම පටන් ගන්න පුළුවන් ඉසෙට් 1. इसेट वन डन इसेट टू हि विशाल वर्ग मैंने मेक अणु मेकट मेक इसेट नोट इसेट वन डन इसेट टू दाल मेन लिया हर इट पास बुड़वा मैं पिटत्न बायक अतोड़ दान मूलिक नीति अणुगोल दान इट पास सामान्य संकीर्ण संख्या सुलगरी नीति पाच गल मे वरण सुल कर मेन इसेट वन विशाल वर्ग मेन इसेट टू विशाल वर्ग मैंने मे नीति अणु එතකොට පොඩක් ඔයගොල්ලෝ අස්කම් අරලා බලුවොත් පේනවා මේ සංකීර්ණ සංඛ්‍යාවේ බා එක තමයි මේ ඉන්නේ. ඉසෙට් 1 ඉසෙට් 2 බාගේ බා එක ඉසෙට් 2 ඉසෙට් 1 බා. මෙයාට බාරයක් එනවා. මෙයාගේ බාර නැති වෙනවා. බාගේ බා එක. එහෙනම් ඔයගොල්ලෝ දන්න මූලික නීතියක් ඇසුරෙන් ඔයගොල්ලෝ දන්නවා කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් තිබුණොත් ඒකේ ඉසෙට් දන කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් ඉසෙට් නම් ඉසෙට් දන ඉසෙට් බා කියන්නේ දෙගුණයක් रियल पार्ट ऑफ इसेट के वाच गला मैं कलिए था कि मां सलकाने मैं आगे बाय का मैं आने सा देखूने आ आर ई इसेट वन इसेट टू बाह गला ओगर अंटा मैं कम होना इतना बोला मैं हुआ मैं आगे बाय का मैं आ किला ये तो कोटे ने कहूँ दे देखूने आ आर ई इसेट वन बाह इसेट टू गला अतरा मैं इलाका देखा हूँ सामान है ओगर पुलां बहुत मसाला ले से ओगर साधने कर गाना साधारण संकीर्ण संख्या देखा इसेट वन सा इसेट टू हितला पुला मे दिन नम सामान साधने करना एक अभी कालीन साधने करती है ना
कमान पोटा आय पार मेन मे देना मे आगे बायक मे आगल हितवत मे आगे बायक मे आगल हितवत ओ नम संकीर्ण संख्या युगले आरी इसेट वन वडिक्रम इसेट बा इसेट टू बात आरी इसेट वन बा वडिक्रम इसेट टू देख समान है कि नैवतम एक मनी साधन करना पड़ना ना वो लोग पास होता था राइट मांगा था इसेट वन कैन ए वन दन आई बी वन आई इसेट टू कैन ए टू दन आई बी टू के ना मैं ए वन बी वन ए टू बी टू संकीर्ण संख्या मसाला करवा सेट वन वडिक्रम इसेट टू बा तो ए वन दन आई आई बी वन ए टू ऋण आई बी टू कोई से टू बा निशा मित्र ने लिया नौ सारा नोते ना केटीएन सारा को ए वन ए टू दान बी वन बी टू दान आई वार ए टू बी वन ऋण ए वन बी टू के ला इसे वन इसे टू बा गुणिते यहाँ कैसा लगा तो हमें इसे इसे वन बा इसे टू के ने का लिया ना पुलवां इसे वन के ए वन रहना आई बी वन इसे वन बा निशा में तरह लिया नॉन है इसे टू ए टू दन आई बी टू सारे नोट ते ना में ना महेंगा इसे वन बा इसे टू माँ ये लेना हेतु मटा अनागते वहाँ से तीनों ए वन ए टू दन बी वन बी टू दन आई वार ए वन बी टू रिना बी वन ए टू उगोन तेरना तेरना तीताम पास हुए मैं संकीर्ण संख्या है मैं संकीर्ण संख्या है न तो हो इसे वन डॉट इसे टू बात इसे वन बात डॉट इसे टू साल को देख के हरे इस साल पड़ा प्रश्न है कुना क्या बरावे मैंने वाता नौ तो फिर नंगा नॉन अभी क्यों अंतिम बटा मैंने मैं इसे वन इसे टू बागुन ते मेहमान आवा केला एवं इसेट वन बा इसेट टू गुणते मैंने मे विधि नकलन सरल करोत मे इसेट वन बा इसेट टू सह इसेट वन इसेट टू बा मे आगे गुणित तात्विक पाठ समान पेनो लेकिन सह ओन लाख मैंने मे प्रकाश ने पाँच चेन बोलो इसेट वन इसेट टू बा समान है इसेट वन बा इसेट टू एवागे मैं मैंने मे दिख दिया सर बेलो पेनवा ओन मीटक इमेजरी पार्ट इसेट वन इसेट टू बा सह इमेजरी पार्ट इसेट वन बा इसेट टू अत्र संबंधे तीएनए ऋण किंग मे आगे लखन मारु गल मे हो मे आगे लखन मारु गल मे आला बाहता करना ओन लाग बोलवा हर डैंग अपी एना एक अदास करता मकाल ऐ मे दिन समान ने डैंग यंग अपे गांड नेता हर एना को रंट किसी प्रश्न ने तू मैं मे दिन ना आगे के तू मिलस हो मिलस सितुआट काम ने साधने में सब किन्ने अभी जानो दें मेवन कोटा इताम उधर मेदन ना के कतु मेहमेतुआत प्रश्न नहीं है केला हरे इतनी पासे दें मेन इसे डुआन साइज वार के हमेनुआ दाना देखुन्या आरी इसे डुआन इसे टू पा दाना इसे टू साइज वार के मेहंग इन्हें इसे डुआन दाना इसे टू कतुए इशारत्ते वार के केला ඒ දැන් මට අවශ්‍ය වෙන්නේ මේක නෙවෙයි. එන්න මෙහෙමයක් හදා ගන්න. නැතොත් මම සරගල තින්නේ මෙයානේ. දැන් මට අවසානේ හැදෙන්න ඕනේ මෙයාට වඩා කුඩාව සමාන නැ මෙන්න මේක. ඔක හදන්න හරිනේ. හේතු වර්ගමූල ගත්ත ගාම මේ පැතර මාපාංකයක් දාන්න පුළුවන්. මොකද ඇතුලේ සංඛ්‍යාව ධන හෙන මොනවා අදාළ නැහැ. මෙයාට නම් මෙයා විශාලයි කියලා ඔප්පු කරගත්තොත්. මං කියන්නේ මෙන්න මෙහෙම සාධනය කරගත්තොත් මෙන්න මේක සාධනය කරගත්තොත් ඒකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේක කවුද සෙට් 1 සයිස් 3 සෙට් 2 සයිස් ඉතාලෝ සමානයි සෙට් 1 දාන සෙට් 2 සයිස් කියලා ඉතින් පස්සෙන් ගන්න පුළුවන් යන්න ඕනේ මෙතනට නම් මෙන්න මෙතන ඉඳන් හරියන්නේ නැහැ මෙන්න මේ ධන එක හරි මම නාතර පොඩක් මේක ගන්න නාතර එක කියලා මෙන්න එහෙම බලන්න බෑද मेन मे कोट से वा मे रियल पार्ट कथंदर वा मेन मेतन तीन विशालो सामने दी मेन मे का मे साधने करप का मेतन मीनो मेन मे रियल पार्ट तम मे इन एडा विशालो सामने मे वा उड्रगियो मेन मेरा इट अब
මෙයාට වඩා විශාලව සමන මෙයා සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතය මොකද මෙන්න මේක සුළු කරයන් පස්සේ අතුරේ වර්ගයක් වෙනවානේ z1 සහ z2 ගුණිතය size වල නම් මෙතන ඒක හිටියට වැඩක් වෙන්නේ නැත්නම් මෙතන වෙනක් නැති නිසා තියෙන දන නත් ඕගොල්ලන්ට පොඩ්ඩක් වෙන එක මොඩිෆයි කරත් මං ගන්න මේක ස්ටාර් කියලා ස්ටාර් එක ඕන සංකීර්ණ සංඛ්‍යා ජෝඩු වල ලඟු වෙන්නේ එහෙනම් ස්ටාර් එක මෙන්න මේකටත් වළංගු නැද්ද මම කරන්නේ සරල වැඩක් මේ z1 ප්‍රතිස්ථාපනය කරන රිනේ z1 වලින් මෙන්න එහෙම ගන්න බෑ ඒතර z1 රිනේ z1 z2 හි විශාලත්වය ඊට වඩා කුඩා වෙන හෝ සමාන වෙන්න ඕනේ real part rene z1 z2 bahi his real part එක නැත්නම් මෙතනට කියන්නේ මෙන්න මේකේ මේ ප්‍රකාශනයේ z1 ප්‍රතිස්ථාපනය කරලා rene z1 වලින් එහෙනම් මේ rene z1 වලින් ප්‍රතිස්ථාපනය කරනවා ඊට සමරූපී හේතුව මෙතනත් z1 මෙතන z1 නිසා එහෙම ප්‍රතිස්ථාපනය කරොත් මොකෝ මේ මේ සංකීර්ණ සංඛ්‍යා rene වැඩි කරත් එක rene ඊට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අයියේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්තික පාට් එක හි ලකුණු මාරනෝ මෙතන හිනක් ආපු ගමන් මං පොඩක් වෙනනම් වෙනම පැත්තකට ගිහිල්ලා වැඩි දුර ඒක හිතන්න කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් තියෙන සෙට් නෝට් සමනයි x නෝට් දන i y නෝට් කියලා එහෙනම් මේක රියල් පාට් එක මොකක්ද වෙන්නේ x නෝට් ඔගොල්ලෝ ඊටම පාසෙන් තේරෙන මේක රෙනකින් වැඩි කරමු රෙනේ සෙට් නෝ එතකොට මොකක්ද වෙන්නේ ඉන්න x not ඉන්න i y not දැන් මේක රියල් පාට් එක මොකක්ද වෙන්නේ නැතෝ ඉන්න z not හි රියල් පාට් එක ඊටාම් පාසෙන් තේරන කරන කවුද වෙන්නේ ඉන්න x not දැක්කයි මොකද්ද මේ දැන් දිහා බලවම් පේන්නේ මෙතනට ඍණක් දැම්මොත් මෙතනට ඍණක් එනවා ඒකනේ තේරුම එහෙනම් ඒ කෝණයෙන් මෙන්න මෙහා දිහා බලුවොත් මට වෙයිද මෙන්න මේ ඒ කෝණයෙන් මෙයා සහ මෙයා දිහා බලුවොත් මෙන්න මෙයාව ම මෙයාගේ ඍණ ඉදිරියට අරන් ලියන්න පුළුවන් මෙන්න එහෙම ඍණ r z1 z2 භාගය ඊටන් පස්සේ එහෙම ලියාගත්තොත් දැන් මට තියෙන අසමානතාව මෙන්න මේක ඍණ z1 z2 විශාලත්වයට වඩා කුඩා සමාන ඍණ r z1 z2 භාගය කියලා තමයි දැන් ඉන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා මේ මෙන්න මේ සංඛ්‍යා දැන් මේක හිතන්න පුළුවන් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය කියලා මේක ඍණ අතුරුදහන් කරන්න පුළුවන් මොකෝ අපි දන්නවා ඍණ සෙට්ගේ size එකවත් ධන සෙට්ගේ size එකවත් දෙක මේකයි ඒ සෙට් size ඍණ සෙට් size සමාන නිසා මේකට ගන්න පුළුවන් මෙහෙම කියලා ආ ඉදිරියට එනක් කියන දැන් පුළුවන් මේ අසමානතාව පොඩ්ඩක් පෙරලියකට ලක් කරන්න වෙන්නේ නැහැයිද R z1 z2 bar q what එකයි මේක ඔහොම ඍණ z1 z2 q what එකයි මං කරේ ඍණකින් වැඩි කරලා පැත්ත මාරු කරා මේ ඍණ මෙතන ටයිම් පස්සේ අසමානතාවය පැත්ත මාරවනව නැතොත් R පැත්තට කටහරනවා නැවතත් මේ ජෝඩුවේ ගුණිතය q what එකයි මෙන්න මේ q what එකයි පැහැදිලි දැන් ඕකරන හොඳ ආකාරව තේරෙන්න ඕනේ මට අවශ්‍ය වෙන මං කලින් කිව්වා මෙන්න මෙයාට කුඩාව සමාන මෙයා කියලා පෙන්වන්නේ ඉතින් ඒක පෙන්වන්න මම පස්සේ මේක පෙන්වන්න පුළුවන් කියලා කිව්වා හැබැයි මං එතනදි මෙන්න මේක කිව්වේ නැහැ මොකද්ද කිව්වේ නැත්නම් මෙන්න මේක අර ඕගොල්ලන්ට මේක පුරවත්තුත් මේක ගන්න පුළුවන් කියලා කිව්වනේ ඕගොල්ලන්ට මෙන්න මේක ඔප්පු කරන පෙර මම මේ කොළපාටෙන් රවුම් කරලා තියෙන එක ඔප්පු කරන පෙර මෙන්න මේක තමයි එන්න ඕනේ මොකක්ද එන්න ඕනේ මේ පැත්ත වර්ග මොකක්ද වෙන්නේ මෙන්න මේක z1 size වර්ග ඍණ දෙගුණයක් z1 size z2 size ධන z2 size වර්ග විශාල හෝ සමාන z1 ධන z2 size වර්ග කියලා තමයි එන්න ඕනේ මුලින් ඊට පස්සේ ඒකෙන් තමයි මේක දැසෙන් මේකෙන් තමයි මේක ඕගොල්ලන්ට පියවර ටික පේනවා ඇති එහෙනම් මගේ මූලික අරමුණ කොහොමදත් ඉස්සෙල්ලා මෙන්න මේ දැම්මයි කොළපාටින් රවුම් කරමින් පාදින කොටසට යන්න. මෙයාට යන පාර කපා ගන්න තමයි ඕනේ මෙන්න මෙතන ඉඳන් මේ එකේ ඉඳන්. ප්‍රශ්නේකට යන්න ඕන නම් මෙන්න මේ පසට වඩා මේ පැත්ත කුඩා හෝ සමාන කරගන්න ඕනේ. මෙන්න මෙතන ධන 2 r z
वन इसे टू बा किये ना कोटस वेनु अट्ट मैंने मैं कोटस वेनु अट्ट ओबागा नौने मैंने मैं कोटस दाना तत्र थरे मैं संपूर्ण कोटस वेनु अट्ट मैं आओ बागा नौ मैंने मैं आओ बागा ना पाते का तमाय मटोनी अन्य कर तमाय मम मैंने एक पौड़ा मॉडिफाई कर ला मैंने मैं करता हुआ कर ला होया गा ते मुकाद मैंने मैं देखूने आ रियल देखा मतलब क्यों देखा दाना संख्या न थो रियल पार्ट इसे वन इसे टू बाट वड़ा रियल पार्ट इसे वन इसे टू बाट वड़ा कुड़ा हो समान है कहूँ दे संख्या संख्या देखे गुणित वैने वैने में फिर एक कला के साधने कर गाते मैंने मेतन टेलना पार का पागन ना मेतन सीट राइट मैंने मैं तोर तोरे मंदे मेतन टाज से कर बालू मेरे पास सेपटे मैं कहीं काम में ना ओगलन तेरे हर दम माना इन्ने मैं एके न तो मैं न मेतन इसे डुआन दन इसे टू साइज वर्ग इसे डुआन वर्ग दन इसे टू साइज वर्ग मेतन इन परने के आतमाए देगुने आर इसे मां साधने का तो दम पोंडगड़े सेला आर इसे टवडा मैंने मेक आर इसे डुआन इसे टू टवडा टू बाट वडा कुड़ा समान वन सैज इसे टू सैज ऋण किल दंगे तंट आदेश कर अभी आतन तीन संख्याट वड कुड़ा संख्या आदेश करोट मुखदी मे सामनतावय सामनता मेक मेन हेम मे पत्त कुडा निशा कुडा हो सामन निश प्रतिस्थापन वेगुत एतकोट मट लिया फुला मेन मेहम मेहम मे आ सामान कुडाओ सामान मे देखा कोट से मेनु अट मट लिया फुला दें ऋण देगुण इसे डुआन इसे टू साइज किया तोरा सरल नेना मेन मेहम इसे डुआन दान इसे टू साइज वर्ग कुडा हो सामान है इसे डुआन वर्ग ऋण देगुण इसे डुआन इसे टू दान इसे टू साइज वर्ग दान ला मेतन टाइल एक मेतन ट मेक मे बत वर्ग कर लिया आता है मेहम एक मेतन टैसे थे नहीं मेतन ठीक है फॉर्मूला का हाथ साधन भी हमारे हाँ इधर प्योर की बात ले लो पेन ना मैंने मेहम इसे डुआन फिर ना इसे टू साइज वर्ग किया अपने संपूर्ण मे पत सारा कर मेहम लिया बोलो दस दे पत्ते वर्ग है ना तिकर बुगा हम इसे वन दान इसे टू साइज कोडा हो समान है इसे डुआन फिर ना इसे टू साइज के अलग गन्न पुलवा हेतु अत्र संख्या दानुनात हिनुनात दानुनात हिनुनात अत्र संख्या में प्रकाश वाला गुणिसा संपूर्ण में के मापां केट वड़ा में के विशालो समान है तुझे सरल नहीं दिया है ना आप इधर फॉर्मूला कहाँ तरह साधने कर हमारा बालू इट पास से हर प्रश्न मुकाद के इलांग हरे इलांग के अवसर में इसे ही साइज से का सामान देखा नाम मिन्न में प्रकाश ने इसे मगिन तृप्त इसे मगिन थियर विशाल समान है तो मिन्न में संकीर संख्या वे ऐ इसे हतर के वक्त इसे वर्ग के वक्त संकीर संख्या अब लड़के अन्य मिन्न में अतुलती ना संपूर्ण संकीर संख्या विशालत्व कुड विशालत्व विशाल समान देखा पेन्ना न गिला तो एक अट कुमन कुमन हो मे हित उपकरण सिद्धांत दंड बल मुख हो राइट लमे को मेन मेक दिहां पेन नोने मेक इसे वर्ग वर्ग से प्रकाश है पेन नोने अंक इतनी अतुला पुलवां के हित नोने ओके हम पटांग इतनी पेन अदर मैं विशाल समय देख के राइट पटांग तो ಆಯ್ತು ಓಹ್ ಮದ ಕೊತ್ ಲಮ ಇಲ್ಲಂಗಡೆ ತೇರಿನೋನೆ ಅಮ್ಮ ಮೇಯ್ನ ಮಿನ್ನ ಮೇ ಆಗಿಲ್ಲ ಅಕ್ಕ ಒಡಿ ಓಲೋ ಸಾಧಕ ಎಲ್ಲ ಕೊಯತಿನ್ ಹಬೈ ಇಸೆಟ್ ವರ್ಗೆ ವರ್ಗ ಸಮೀಕರಣ ಲೆಸ ತಾಮ ಮೇದನ ದಿನ್ನೆ ದನುತ್ ಎನೆ ಸಾಧಕ ದೆಕ ಇಸೆಟ್ ವರ್ಗೆ ಸುರಿ ಈಟ ಪಸ್ಸೆ ಮೇಕ ಪುಲುವಂ ಆ ಮೆನ್ನ ಮೇ ನೀತಿ ಕಡಲ ಮೇ ನೀತಿ ಪಾಚಿ ಕಡಲ ಲಿಯನ್ನ ಮೆನ್ನ ಕೊಮದ ಇಸೆಟ್ ವರ್ಗ ದನ 3 ರೈಟ್ ಓಹ್ ಮಲಿಯಾಗನ್ನ ಪುಳ ಎಹೆಮ ಲಿಯಾಗತ್ತ ಟೈಮ್ ಪಸ್ಸೆ ಉಗಲ್ಲಂಟ ಮೆನ್ನ ಮ್ಯಾವ ಒಲುವಟ ಎನ್ನು ಹೇತು ಅಪಟ ಓನ ಮ್ಯಾವ ಟ ವಡ್ ಮ ಅವಶ್ಯ ವೆನ್ನೆ ಮೆನ್ನ ಮೇ ಪ್ರಕಾಶನಯ ಮೇ ಪತ್ತೆನ್ ಓನ್ ಮೊಹಮ ಇಲಕ್ಕ ಮ ಹದಾಗನ್ನ ಮ್ಯಾ ಮೆನ್ನ ಮೇಕನೆ ಕರಗನ್ನ ಅವಶ್ಯ ವೆಡಿ ಮೆತನ್ ಟನ್ನ ಮೇ ಪತ್ತ ಮ್ಯಾ ಸಹ ಮ್ಯಾ
අඩු කරන්න හා අඩු කරන්න පුළුවන් එකම එකනා මෙන්න මෙයා සයිස් එකට වඩා දැන් මේ සිද්ධාන්තය දැම්මොත් මෙතනට නැතහොත් අපි ඉන්නේ මෙන්න මෙහෙමනේ අපි ඔප්පු කරලා තියෙන්නේ z1 දන්න z2 දෙක එකතු විශාලතරලා කුඩාව සමාන z1 ඍණ z2 හිත් සයිස් එක අපා එහෙනම් මෙන්න මේ සිද්ධාන්තය මැච් කරනවා මේ යුගලයට මේ යුගලයට අයි හිතන්න බෑද z Z1 ලෙස Z සහ Z2 ලෙස 3. ඇයි ඒ 3 සංකීර්ණ සංඛ්‍යාවක් තමයි තාත්තික ලක්ෂණ 3 ඇත්ත. හරි ඉතින් අතාත්තික වාට යන්නේ. ඒත් ඉතින් සංකීර්ණ සංඛ්‍යාවනේ. එලෙසම මැච් කරනවා මෙන්න මෙයාව. තාම යා මේ දෙන්නට. Z1 Z ලෙස Z2 දෙක ලෙස. එහෙම දෙවතාවකට මේක මෙතනට සහ මේක මෙතනට මැච් කරලා මෙයාට වඩා කුඩාව සමාන ඊටන් රූප මේක මෙයාට වඩා කුඩාව සමාන ඊටන් රූප මේක කියලා අවස්ථා දිරෝ දාන්න පුළුවන් දැම්මොත් මෙන්න මෙහෙම වෙනවා ඔයගොල්ලන්ට සමානතාවනේ කුඩාව සමානන මෙයාට වඩා නැතොත් මෙහෙන් ඉන්නේ මේක මේ ජෝරුට දැම්මා මේක මට එන්නේ ඊටන් රූප වරපැත්ත ප්‍රතිපලය මෙන්න මේක Is it one? Is it size? Or not? Rinna, tuna, hengeno, is it varga ohama? Rinna, dega. Ogola danna, is it size seka dega kela apada dira dira? Ena, is it varga size seka hatara kela danna? Mooli sinta ande. Na, eken danna me danna. Kaud me inni. Hatara rinna tuna. Mea at hatara. Ewa, metanta mea at hatara dem motte no. हाथर रहना देख क्या, दें कहो तो नहीं, एक का, मैं कहो तो देख, हाँ, एक का, इतना पास हैंगा, इसे हाथर दाना पहाई, जेड़ोर का, दाना हाया क्यों ना संकीर्ण संख्या है हम जिससे में ही विशाल अत्ते हम जिससे में देख रहा विशाल और समान है केला आवा, अब यहाँ इधर बसे सी कोड सरे गाने, राइट, ये सी कोड से पड़ी අපිට දෙවිදෙ මෙන්න මෙහෙම මේ අසමානතාවය සහ මෙන්න මේ අසමානතාව තුප්ල කරන ARG එක මගින් සංකීර්ණ සංඛ්‍යාව පෙදස අඳුර කර දක්වන්න කියලා ආගම සටහනයි. නමුත් අපි දන්නවා මූලික විස්තරයේ ඕනම සංකීර්ණ සංඛ්‍යාව අර්ථ දක්වන්නේ කොහේද? ARG set මූලික විස්තරය අර්ථ දක්වන්නේ ධන 5 සහ ඍණ 5 අතර. ඔය සංකේතාත්මක ප්‍රශ්නේ මෙතනදී තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ 5 5 3 කියලා ගන්න බෑ. 5 5 3 කියන්නේ 300. 300 නම් ගන්න වෙන අපිට अपट मेवन मेह मेघतात्विकाक्ष मेघतात्विकाक्ष तुंसी गुहा मेन मेहम अथ मेहट ऐना ऋण हेट तम विस्तार योग मेन तुंसी तीह तुंसी तीह गुहा मेन मेवागे ऐना ऋण तीह तम विस्तार न मेघ इपा मेन मेघ न मुकाद विस्तार ऋण हेट सह ऋण तीह तर विस्तार भेट न तोणे මෙන්න මේක තෘප්ත කරනත් ඕන පෙදස සංකීර්ණ සංඛ්‍යා ටික අපිට කියන ආගම සටහනේ අද දක්වන කියලා එහෙම ගමු මෙයා සහ මෙයා හරිය නෙවෙයි රයිට් මෙන්න මෙන්න අපේ ආගම් තලය මං අඳිනවා මෙන්න තාත්තික අක්ෂය මෙන්න තාත්තික අක්ෂය අපිට මේකෙන් කියවෙන්නේ මොකද්ද මේක Z ඍණ Z නෝට් ටයිප් වල හදාගත්තොත් ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ එක देखाई मूल तुना ऋण देखाई आई कुडा समय देख न तो मगाद इसे नोट प्रसिंग क्रिया करना मैं आने सा और नौ मसाला कान गिहां पस से अपड़ तेरना इसे नोट केंद्र वेच्चे अरे देखा कच्चे उरुते तुला काटी है मैं इसे नोट क्या निकाल दे तात्तिक देखाई मूल तुनक दरवाजे मेहरी क्यों मेहरी අතාත්තික ඍණපත්‍ර දෙකක් තලාශි මේ හරිය කියමු මත කේන්ද්‍රයේ පිහිටි උඹ දෙකම උළු තුන සහ ඍණ දෙක මත කේන්ද්‍රයේ පිහිටි අරය දෙකක් වූ වෘත්තය තුල මේ උසාරිටම දෙකයි එහෙනම් ඔය කියන වෘත්තයේ බෝඩර් එකේ තාත්තික අක්ෂය ටච් වෙනවා ගන්නට මෙහම සහ ඔන්න මේ අඳින කොළපාට රවම තුල බෝඩර් ඇතුළත් ඇයි ඒ සමාන තියෙනවා ඊටසේ මේ ARG එක ඍණ 30 සහ ඍණ 60 අතර කියනවනේ එහෙම කිව්ව ගමන් ඔයගොල්ලෝ මූලික හොයාගන්න
සිද්ධ වෙනවා මේ වෘත්තයේ බෝඩර් ටච් කරනවද කියන එක. ඒකට කරන්න තියෙන මූලික ඇඟට ගුණ වැඩේ දල වශයෙන් මම මෙන්න පෙන්වුම් කරන මෙන්න මේ කෝණය සහ මේ කෝණ හොයාගෙන බලන ඒ කෝණ මේ ඍණ 30 සහ ඍණ 60 අතර උනාද කරන්න පුළුවන් සම්බන්ධ ඒ කෝණත් එක්කලා. රයිට් මේ උස දෙකක් මේ උස දෙකයි මුල තුන මේ උස දෙකක් මේ උස දෙකයි මුල තුන සම්මුඛ පාදයේ බෙදින් බද්ද පාදයේ එන්නේ එකට මුල තුනක්. එහෙනම් ඔයගොල්ලෝ තේරෙනවා ඉතාම පහසුවෙන් මෙන්න මේ කෝණය අංශක 30ක් වෙන්න ඕන. ඇයි tan 30 එකට මුල තුනයි. මේ කේන්ද්‍රයේ සිට එකම වෘත්තය අඳපු ස්පර්ශ දෙකක් මේ දෙක. මේක ස්පර්ශ එකක් මට කියන්න අමතක වුණා. එහෙනම් මේක අංශක 30යි. ආ හරියට මේ රේඛා අංශක 60ක්. ඒක තේරුම ARG සෙට් ඍණ 60 වෙන්නේ මෙන්න මේ ලයින් එකට. සහ ARG සෙට් අයි මෙහෙත් එක 60ක් නේ. සහ ARG සෙට් 30 වෙන්නේ මේ ලයින් එකට. එහෙනම් මෙන්න මේ ලයින් එක හොදික් කරොත් මෙන්න මේ ලයින් එක සහ මෙන්න මේ ලයින් එක අතර වෙන්නත් ඕනේ. කොළපාට වෘතයේ තුර වෙන්නත් ඕනේ. එහෙනම් ඔය කියන පරාසය ගන්න පුළුවන් වෙන අපිට. මෙන්න මේ ටික ලෙස. ඔක තමයි ඔය කියන R ලෙස. ඉතාලම වශයෙන් ලබා ගන්න පුළුවන්. හරියට වෘතයේ සහ වෘතය සමග වෙන ස්පර්ශ රේඛා දෙක සාධන කෝණ අඳුනගත්තාන් පස්සේ ඒ කෝණ වලට මේ විස්තර මැච් කරලා ගන්නට ඔයගලන්ට වෙදසොන්න හොලා ගන්න පුළුවන්. ගැටලුවේ අවසානයේ